තුවාලයක් නෑ නේද? මනමුකුතුන්නෑ. ආ! ඌ! හා! මම එක් කරා තරගෙන් දින්න. මේකේ උඩින් පැන්න. උහූ! මොකද කිව්වේ? ඔයා පැන්න? ඔයා තනියමද පැන්නේ? මම තමයි. මම කොච්චර නිර්භීතද? ඔහූ! ඔයා හරි නිර්භීතයි. යාමින් අස්සෙගෙන අද වෙල බලන්න මට තේරෙනවා මං දැන් මොකද්ද කරන්න ඕනි ඒක අමාරු දෙයක් නෙවෙයි ඔයාලට ත්‍යාගයක් ලැබිලා තියෙන සත්‍යුත් එක කතා කරන්න ඒ ත්‍යාගයෙන් ප්‍රයෝජන ගන්න මට ඕනි කොහොම හරි ආපහු එයාව ගෙන්න ගන්න එයාගේ වචන වලට විතරක් ඇහුම් කන් දීලා මදියක් හරි ඔයා එයාගේ හදවතටත් ඇහුම් කන් දෙන්න කිසිම දෙයක් කරන්න කියලාට බල කරන්න එපා එයාටත් නිදහසක් තියෙන්න ඕන එයාගේ නිදහස බුද්ධි විඳින්න තියාට ඉඩ දෙන්න හොඳට නිදාගන්න ආකාරය කිරු උදා වෙනකොට හොඳ උත්තරයක් ලැබෙයි. Thank you.
ජනගීටයන්න. ජගරි මොද කියන්න අප ජනගීටයන්නද. අද තරග තියන්න බෑ උංචි පෝනිය හොයාගන්නන් මට යවෝනි වගේම එයාට මාවත් තොරමට මොකද වෙන්නේ. වාට පුළුවන්ද පුංචි පෝනිය හොයාගන්න මට උදව් කරන්න. තනියම නිදහස ඔයාගෙන යනවද කොහෙද? අපි ආදි ඉඳ තියලා යම්. අසබැටිව එන මයිසමෙන් යන්න. පණින්න පුළුවන්. හැබැයි ඒ මම නන් නෙවේ. එයාට කියන්නේ පුංචි අකුණ. එහෙම කියන්න එපා. ඔයා පොරොන්දු වුණා මට උදව් කරන්න. මිනිස්සු අසේට සලකන්න ඕනේ. ඒගොල්ලන්ට දේවල් කරන්න කියලා බල කරන්න එපා. ඔයාගේ කතාව හරි. මං දනියම යන්න. එහෙනම් පරිස්සමෙන් යකාරි. මතකනේ පරිස්සමෙන් යන්න ඕනේ. කියන්නේ ඔයාලා යව දැක්කේ නෑ. මං කියන එක මෙයාලට තේරෙන්නේ නැද්ද කොහෙද? එයා කළුයි සුදුයි ලොම් පිරිලා තියෙනවා. එයා ටිකක් පොඩි. එයා පොණියේ. ඒ වුණාට හරිම ශක්තිමත්. බොහොම බුද්ධිමත් එක්කනේ. ඔයාලා කාටත් වඩා ගාතුර බණින්න පුළුවන්. ඕනි දැනකින් බණිනවා. මගේ යාළුවගේ අශ්වයටත් වඩා වේගවත්. එයා මගේ හොඳම යාළුවා. එන්න මාත් එක්ක. මං හිතන්නේ මට පුළුවන් වේ වාට යව හොයලා දෙන්න. ඔය ඇත්තමද? එයා මාත් එක්ක දරයන් ඉන්නේ. මොකද මං එයාට කිව්වා මම තමයි නිර්භීතම එක්කෙනා කියලා. මම දිනුවෙත් එයා ඉන්නා. එයා තරම් නිර්භීත අශ්වයෙක් කොහෙවත් නැහැ. රාජාලියාගේ කතාව ඇත්ත. එයාට සලකපු විදිහ වැරදි. ඔයා ඔය කතාව ඔය විදිහටම කියනවද? එයා මේ වෙලාවේ මෙතන හිටියනම්. ඔව් මං කියනවා. ඒ විතරක් නෙමෙයි. එයාට කියන්න තව කතා ගොඩක් තියෙනවා. මං එයාට පොරොන්දු වෙනවා එයා අකමැති කිසිම දෙයක් කරන්නේ නැහැ කියලා. තව කියනවා එයා තමයි මට ඉන්න එකම යාළුවා කියලා. අන්න ඒව තමයි මට එයාට කියන්න තියෙන්නේ. ආ එයා නේද පාළුයි. ඒ හැම එකක්ම කියනවා. මේ ඔයාද? ඔයා නේද පාළුවෙන් හිටියේ. අනේ මට ඔයාව අඳුර ගන්නත් බැරි වුණා. මාව අඳුර ගන්න බැරි වෙන්න හිටියේ. හොඳ මඩවලකින් නාගත්තා. ඔයා අනිත් අස්සෙන්ට මං ගැන කියපු දේවල් හැම එකක්ම මං අහන් හිටියේ. ඇත්තද? ඔයා මාත් එක්ක ගෙදර එනවද කියන්නකෝ. නැතුව මටත් ඔයා නැතුව හරිම පාළු. ආ එහෙනම් බලන් ඉන්නද ගෙදර යමු. කොයි ඉක්මනට? අනේ මට සමාවෙන්න. මොකද කියන්නේ? යන්න. එහෙනම් යමු.